එකට එක් වනාද දිනයේ සිවුසිය දහසින් හදවත් බැඳුනා එක්ව ඉදිරියට යන මඟ හැදුනා මේරටේ ජාතික ආරක්ෂාව නීතිය හා සාමය සුරක්ෂා කරන්නට අපි ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා ඇමතිතුමාව නීතිය හා සාමය ආරක්ෂක ඇමතිවරයා හැටියට පත් කරනවා. ඒ තුලින් අපි ත්‍රස්තවාදීන්ව විනාශ කරනවා. අපි කුඩුකාරයන්ව කුඩු මුදලාලිලාව විනාශ කරනවා. කප්පන් දේශපාලනය විනාශ කරනවා. මිනී මරුව විනාශ කරනවා. ස්ත්‍රී දූෂිත විනාශ කරනවා. ළමා අපචාරකරුවන් විනාශ කරනවා. මම වගකීමෙන් තමුන් ආසලට කියනවා. මේ රටේ ජනාධිපතිවරයා හැටියට මම මොනම ත්‍රස්තවාදියෙක්වත් අච්චු කරපු ත්‍රස්තවාදීන් අච්චු කරපු කුඩු මුදලාලිලා අච්චු කරපු මිනිමරුවෝ අච්චු කරපු ස්ත්‍රී දූෂිතයෝ අච්චු කරපු ළමා අපචාරකරුවන් මම ජීවිතේට මගේ කාලය තුල නිදහස් කරන්නේ නැදේ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි වගකීමෙන්. විනයක් ඇති මාතෘභූමියක් අපි නිර්මාණය කරලා මේ රට තුල ශක්තිමත් සංවර්ධනයක් නිර්මාණය කරලා තේජස්වන්ත සද්ධන්ත මාතෘභූමියක් බිහි කරන්නට තම රජයක් යටතේ පුත්තලම හරහා අනුරාධපුරේ දක්වා අධිවේගී මාර්ගයේ ඉදිකිරීමට කටයුතු කරන බව අනමටුව නගරයේ පැවති ජනරැලියට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. පුත්තලම් බල ප්‍රදේශයට කොඩි විනයක් වෙලා තිබෙන මේ කුණු ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස අතට අරගෙන පුත්තලම් දිස්ත්‍රික්කයේ ජනතාවට අසහනය පීඩනය ලක් කරනවා වෙනුවට කුණු ප්‍රශ්නයට තිරසර විසඳුම මම ලබා දීමේ වගකීම හදපත්ලෙම මම බාර ගන්නවා. ඒ වගේම මේ බල ප්‍රදේශයේ ලුණු කර්මාන්තයේ ගොඩනගන්නට ශක්තිමත් කරන්නට අපි යපකප වෙනවා. මේ රටේ දුගී දුප්පත්කම ගැන කතා කරපු කාලේ අපි අවසන් කරන්නට ඕන. දුප්පත්කමින් පෙළෙන සියලුම දෙනා අපි ගොඩ ගන්නට ඕන. මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස තරගවදින යාපනයේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ඉල්ලියාස් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහය පළ කරමින් ජන හමුවට එක් වුණා. මේ අතර කෑගල නගරයේ පැවති ජනරැලියට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටියේ විපක්ෂයේ රැස්වීමකට පැමිණි විශේෂ හැකියාවන් නැති දැරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් පක්ෂයේ නායකින් ගන්නා පියවර කුමක්ද යන්නයි. 16 වෙනිදා කවුරු ජනාධිපති වුණොත්ද අර ඊයේ පෙරේදා දූෂණයට ලක්වෙච්ච ඒ දැරියට සාධාරණත්වය ඉෂ්ට කරන්නේ කවුරු ජනාධිපති වුණොත්ද මං අහන්න කැමතියි. හොඳට මතක තියාගන්න, වෙන ඇත්තොන්ට මේ chance එක හම්බුනොත් ආයේ කිසි කතාවක් නැහැ. නිදොස් කොට නිදහස්. ඒ අහිංසක දැරිය වෙනුවෙන් කතා කරන්නද වැඩි දෙනෙක් නැහැ. හැබැයි මම ඔබතුමන්ලට කියන්න කැමතියි, ඒ දැරියට කරපු ඒ නිඳිත ක්‍රියාවට 16 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයා හැටියට මට ගන්න පුළුවන් ශක්තිමත්ම කදම පියවර ගන්නට මම කිසිසේත්ම පැකිලෙන්නේ නැහැ කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. එතුමාගේ ජානගත උරුමයක් එක්ක එන, එතුමාගේ ලේවලින් එන, එතුමන්ට තියෙන හැඟීමත් එක්ක තමයි එතුමන් වාඩි වෙන්නේ ජනාධිපති පුටුවේ. නොවැම්බර් 17 වෙනිදා උදේවරුව වෙනකොට බලාපොරොත්තුවක් ගෙනාවේ එදා ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා. එහෙමනම් එතුමගෙන් පස්සේ යලෙත් අපිට පුඩි බලාපොරොත්තුවක් ඇවිල්ලා අපි ගැන කතා කරන, අපි ගැන අපේ අනාගතය ගැන සිනමවන, අපේ පුංචි දරු පැටවුන්ගේ අනාගතය සම්බන්ධයෙන් සෑහෙන බලාපොරොත්තු සහගතව බලා සිටින ජනාධිපතිවරයෙක්ගේ හැඟීම දැන් ඔන්න අපිට ආයෙත් දැනිලා.